අයිබෝවන්ගල් පිළිගන්නවා අදත් එස්එල් ෆොටෝ YouTube channel එකට. ඔයාලට මතක ඇති මම දින කිහිපයකට කලින් ටෙක්නෝ සමාගමෙන් රිලීස් කරපු එයාලගේ අලුත්ම IoT devices ගැන කතා කරා. ඉතින් එතනදී කතා කරන්න හම්බෙච්ච නැති ප්‍රොඩක්ට් එක මෙතන තියෙනවා. ඉතින් මෙතන රුපියල් 999 ඉඳන් රුපියල් 7500 වෙනකම්ම ප්‍රොඩක්ට් තියෙනවා. විශේෂයෙන්ම මෙතන තියෙනවා වයර් එක්කාපු හෙඩ්සෙට් සහ neck band එකක්. ඉතින් අපි මුලින්ම බලමු මෙන්න මේ devices සේරම එකපාරම unbox කරලා මේ boxes ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මම මුලින්ම ගන්න මෙන්න මේ ටෙක්නෝ බ්‍රාවෝ B1 කියන neck band එක. ඉතින් ඔයාලට පේනවා ඇති box එකේ එළිය සඳහන් වෙනවා ටෙක්නෝ brand name එක. ඒ වගේම තියෙනවා brilliant sound magnet කියලා. ඒ වගේම bravo b1 කියලා සඳහන් වෙනවා. සහ box එකේ පිටිපස්ස අපිට මේකේ තියෙන main specification බලා ගන්න පුළුවන්. මේ විදිහට box එක open කරගත්ත ගමන්ම neck band එක තියෙනවා සහ තවත් extra box එකක් ඇතුලේ මේකට අවුල තියෙන paper work, micro USB cable එක වගේම extra ear tips කිහිපයක් බලා ගන්න පුළුවන්. Bravo B1 SE box එකක් අරගෙන බලා ගන්න පුළුවන් වෙන්නේ. මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ prime P1 එක. මේක ආසන්න වශයෙන් රුපියල් 18 වඩා අඩුයි. ඉතින් මේකෙත් box එක open කරගත්ත ගමන් අපිට බලා ගන්න හම්බෙන්නේ මේ තියෙන headset එක සහ extra ear tips දෙකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අවසාන වශයෙන් අපිට බලා ගන්න හම්බෙනවා මෙන්න මේ Hotbeats J2 කියන wire headset එක. අතර මේක dual driver headset එකක්. ඉතින් මේකත් box එක open කරගත්ත ගමන් අපිට බලා ගන්න හම්බෙන්නේ extra ear tips දෙකක් සහ මෙන්න මේ Hotbeats J2 එක විතරයි. ඉතින් දැන් අපි ටිකක් detail කතා කරමු මෙන්න මේ neck band එක ගැන. මම මුලින්ම තෝරගන්නම් මේකේ ගණන් වැඩිම ප්‍රොඩක්ට් එක වෙන මෙන්න මේ Bravo B1 එක. මොකද මෙන්න මේ Bravo B1 එක ආසන්න වශයෙන් රුපියල් 7499 එකට තමයි අලෙවි වෙන්නේ. ඉතින් 7500කට ආසන්න මුදලකට ගන්න පුළුවන් මෙන්න මේ Bravo B1 එකේ ඩිසයින් එක සහ බිල්ඩ් ක්වොලිටි එක ගැන කතා කරොත් ඇත්තටම neck band එක ගොඩක් හොඳ ප්‍රමිතියකින් හදලා තිනවා කියලා කියන්න පුළුවන්. මොකද මේ උඩ තියෙන rubber band එක සෑහෙන හොඳයි සහ ගොඩක් හයියට බලා ගන්න පුළුවන්. මේත් එක්කම මෙතන අපිට සර්ටිෆිකේෂන් කීපයක් බලා ගන්න පුළුවන් සහ අපිට වෙනම කන්ට්‍රෝල් එකක් හම්බ වෙනවා මේකට. හැබැයි මෙන්න මේ B1 SE එකේ අපිට වෙනම කන්ට්‍රෝල් එකක් නැහැ. මේ neck band එකේම සයිඩ් එකේ තමයි ඒක තියෙන්නේ. මොනවාට පේනවා ඇති. මෙන්න මේ ස්පීකර්ස් වලට ටිකක් උඩින් තමයි වෙනම කන්ට්‍රෝල් එක තියෙන්නේ. මේක අපිට සරලවම තියෙන්නේ වොලියුම් අඩු වැඩි කරන්න ප්ලේ පෝස් බටන් එක සහ බටන් එක වගේ මේකම තමයි මයික්‍රෝෆෝන් එක සහ මේක චාර්ජ් කරගන්න අදාළ මයික්‍රෝ USB පෝට් එකක් තියෙන්නේ. ඉතින් වයර් එකක් ගොඩක් හොඳයි කියලා තේරෙනවත් වගේම මේකේ තියෙන ඊය බඩ්ස් ගැන කතා කරොත් ඇත්තටම ගොඩක් හොඳට කනට කම්ෆර්ටබල් ෆිට වෙනවා කියලා කියන්න පුළුවන් සහ ඩිසයින් එක ගොඩක් ලස්සනට හදලා තියෙනවා. මොකද ඔයාලට පේන ඇති රතු පාට රින්ග්ස් දෙකක් තියෙනවා සහ පොඩි මැට් ෆිනිෂ් එකක් තියෙන හැබැයි ඇල්මිනියම් ෆීල් එකක් එනවා. මම හිතන්නේ ඇල්මිනියම් වලින් තමයි මේක හදලා තියෙන්නේ. ඒ වගේම තමයි ගොඩක් හොඳ මැග්නට් එකක් තියෙනවා මේකේ. ඒකෙන් කිසි ප්‍රශ්නයක් නැහැ මේක පාවිච්චි කරනකොට බෙල්ලින් වැටිලා නැති වෙන්නේ. සහ මේකට අවිල තියෙන මෙන්න මේ ඊය ටිප්ස් වලින් කනට මාරම කම්ෆර්ටබල් ෆිට වෙන හදලා තියෙන්නේ. ඒක දාගත්තට පස්සේ කොහෙවත් මේක හෙල්ලෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා මෙන්න මේ එක්ස්ට්‍රා එලියට ඇවිල්ලා තියෙන ඊය ටිප්ස් එකේ රබර් කෑල්ල කනට ගොඩක් හොඳට කම්ෆර්ටබල් කියලා. ඉතින් මේක රුපියල් 7499 එකක් වෙන්නේ. කොහොම නමුත් මේක ස්පෙસિෆිකේෂන් ගැන අපි පොඩ්ඩක් සරලවම කතා කරොත් මේකේ බ්ලූටූත් වර්ෂන් එක තියෙන 5.0 වලින් ඒ වගේම මේක වලට පාවිච්චි කරන්න පුළුවන් මීටර් 10ක් ඇතුළත, ඒ කියන්නේ අඩි 30ක් ඇතුළත වාට මේක කිසි ප්‍රශ්නයක් නැතුව ෆෝන් එක හරහා කනෙක්ට් කරන්න පුළුවන්. ඒත් එක්කම මෙන්න මේ Bravo B1 එකේ ස්පීකර් සයිස් එක ගැන කතා කරොත් මිලිමීටර් 13.6ක් තියෙනවා. ඒ කියන්නේ සෑහෙන ලොකු සවුන්ඩ් ඩ්‍රයිව් එකක්. ඒකෙන් සවුන්ඩ් එක ගැන කතා කරන්න දෙයක් නැහැ. ඇත්තට මම පාවිච්චි කරනකොට ගොඩක් හොඳ හයි ක්වොලිටි බේස් එකක් එක්ක මාරම ක්ලියර් සවුන්ඩ් එකක් එක්ස්පීරියන්ස් කරනකොට මම හිතනවා ඉතින් මේ ගානත් එක්ක ඇත්තටම මේ වගේ සවුන්ඩ් එකක් දෙන්න ඕනේ. ඒ වගේම මෙන්න මේ Bravo B1 එකේ බැටරි කැපැසිටි එක ගැන කතා කරොත් මිලියම්පියර් 150ක් තියෙනවා. අසන වශයෙන් පැය දෙකක් යනවා 100%ක් ෆුල් චාර්ජ් වෙන්න. හැබැයි
මේක පාරක් චාට් කරගත්තට පස්සේ මෙයාලා සඳහන් කරනවා ෆුල් බොඩි වැඩි කරලා පැය 30ක් පාවිච්චි කරන්න පුළුවන් කියලා. අතර මේක ගොඩක් හොඳයි. සහ වොලියුම් එක 160කට වගේ දාගත්තොත් මේක ආසන්න වශයෙන් පැය 37ක් පාවිච්චි කරන්න පුළුවන්ලු. එහෙනම් බලද්දි මම හිතනවා සයිස් එකට හරියන විදිහට සවුන්ඩ් එක ඩිසයින් එක සහ බැටරි ලයිෆ් එකත් ප්‍රමාණවත් කියලා. ඉතින් දැන් අපි කතා කරමු මෙන්න මේ අනිත් neck band එක වෙන B1 SE එක ගැන. ඉතින් ඇත්තටම මෙන්න මේ Bravo B1 එකත් එක්ක මේක අතට ගත්තකම දැනෙච්ච ප්‍රධාන වෙනස්කම තමයි මෙන්න මේ neck band එක මේකට සාපේක්ෂව ටිකක් පොඩි සහ හීනි. කියන්නේ මේක ටිකක් හයියයි මහතයි කියලා හිතාගන්නකෝ. මේක ටිකක් පොඩි සහ මේක අපිට වෙනම කන්ට්‍රෝල් එකක් නැහැ. මේ neck band එකේ කොනේම තමයි ඒක තියෙන්නේ. නමුත් Bravo B1 එක අපිට වෙනම කන්ට්‍රෝලර්ස් එකක් තිබ්බා. ඉතින් මම හිතනවා Bravo B1 එක ඩිසයින් එක පැත්තෙන් ගොඩක් හොඳයි. මොකද භාවිතා කරනකොට අත පල්ලෙ හැතියගෙන කන්ට්‍රෝල් කරන්න පුළුවන්. නමුත් මේ වගේ එකක් පාවිච්චි කරනකොට ටිකක් අපිට කන්ට්‍රෝල් කරන්න අමාරුයි. බටන් එකෙන් වෙන්නේ මොකද්ද කියලා හොයාගන්න බැරි හින්දා. කොහොම නමුත් ඒක ලොකු ප්‍රශ්නයක් නැහැ. කලවසක් යනකොට ඔබට හුරු වෙනවා. ඉතින් මේකෙත් කන්ට්‍රෝලර් එකේ වොලියුම් අඩු වැඩි කරන්න තියෙනවා, පවර් බටන් එක තියෙනවා, DC ඉන් එක තියෙනවා සහ neck band එක කලින් කිව්වා වගේ ටිකක් පොඩි. ඒ වගේම ඊය බඩ් එක ගැන කතා කරොත් කනට ගොඩක් හොඳට කම්ෆර්ටබල් වෙන්න හදලා තියෙනවා. නමුත් මේකේ වගේ අර කනට එහා මෙහා වෙන්න අර කනේ හිර වෙන්න කෑල්ලක් නැහැ. සාමාන්‍ය neck band එකක් වගේ තමයි තියෙන්නේ. නමුත් මේකේ තියෙන ස්පෙસિෆිකේෂන් ගැන කතා කරොත් මේකෙත් Bluetooth 5.0 තියෙන්නේ. මීටර් 10ක් ඇතුළත කනෙක් කරගන්න පුළුවන්. සහ මේකේ sound drive එක බලා ගන්න හැමෙන්නේ මිලිමීටර් 10යි. කියන්නේ මේකට වඩා ටිකක් පොඩි. හැබැයි sound එකේ මට ලොකු වෙනසක් බලා ගන්න හම්බුනේ නැහැ. price range එකේ හැටියට හොඳයි කියලා කිව්වා. ඔව් මේකේ ගාන බලා ගන්න හම්බෙන්නේ රුපියල් 4699කට. අරකට සාපේක්ෂව සෑහෙන අඩු මුදලක්. ඉතින් ඒකට හරියන්න තමයි මෙයාලා මේ design එක සහ මේ sound එක දීලා තියෙන්නේ. ඉතින් මේකෙත් ගොඩක් හොඳ magnet එකක් තියෙනවා. මම හිතනවා මෙන්න මේ Bravo B1 එකට වඩා ටිකක් වැඩිද මන්ද magnet එක. ඒත් එක්කම මේකෙත් බැටරි කැපැසිටි බලා ගන්න හැමෙන්නේ මිලියම්පියර් 120ක්. හැබැයි මේකේ ප්ලේබැක් ටයිම් එක නම් තියෙන්නේ පැය 12ක කාලයක්. නමුත් Bravo B1 එකේ ඔයාලට පැය 30ක ආයු කාලයක් තිබ්බා. ඉතින් බැටරි එක ටිකක් වැඩිපුර බලන කෙනෙක්ට පුළුවන් Bravo B1 එකට යන්න. හැබැයි සාමාන්‍ය සවුන්ඩ් එකක් ගානක් ටිකක් අඩුවෙන් වියදම් කරන කෙනෙක්ට පුළුවන් මෙන්න මේ B1 SE එකට යන්න. ඉතින් අවසාන වශයෙන් කතා කරන්න තියෙන්නේ මෙන්න මේ වයර් හෙඩ්සෙට් ගැන. ඉතින් මේ හැම එකක්ම 3.5 mm port එකක් කරහා තමයි කනෙක් වෙන්නේ. නමුත් මෙයාලගේ මෙන්න මේ ප්‍රොඩක්ට් ඒ කියන්නේ මෙන්න මේ Hotbeat J2 එකේ අපිට බලා ගන්න හම්බ වෙනවා dual driver setup එකක්. ඒ කියන්නේ මේකේ speakers දෙකක් තියෙනවා, bass එක සහ treble වෙන වෙනම ඉන්න. ඉතින් මේකේ design එකක් ගොඩක් හොඳයි කියලා කියන්න පුළුවන්. wire එක ගොඩක් high-යි සහ මේකෙත් මිල ගණන් අපිට බලා ගන්න හම්බ වෙනවා 1390ක්. ඉතින් 1500කට වඩා අඩු product එකක්. sound එකක් ගොඩක් හොඳයි. සහ විශේෂයෙන්ම මේකේ volume control එකක් අපිට වෙනම බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක් 3.5 mm headset වල අපිට මේ වගේ volume control එකක් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක ගොඩක් හොඳයි. සහ මේකෙත් කෝල් එකක් ආන්සර් කරන්න පුළුවන් බටන් එක වගේම මයික්‍රෝෆෝන් එක බලා ගන්න හම්බෙනවා මෙන්න මේ කන්ට්‍රෝලර් එකේ. ඉතින් මේකේ තියෙන ඩිසයින් එක ගැන කතා කරොත් මට පේනවා ඇති එලියෙන් බැලුව බැලමට අපිට ස්පීකර්ස් දෙකක් තියෙනවා වගේ පේනවා සහ ඇත්තටම දෙකක් තියෙනවා. මට පේනවා ඇති පොඩ්ඩක් ලං වෙල බැලුවොත් සහ සිලිකන් නිය ටිප්ස් එකෙත් 2-tone කලර් එකක් තියෙන හින්දා මේක පොඩ්ඩක් වෙනස්ම විදිහ ඩිසයින් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේකෙත් ස්පෙસિෆිකේෂන් ගැන කතා කරොත් මේකේ සවුන්ඩ් ඩ්‍රයිව් එක අපිට බලා ගන්න හම්බෙන්නේ මිලිමීටර් 9ක සවුන්ඩ් ඩ්‍රයිව් එකක්. ඒකින්ද අර ගොඩාක් අර කන පැලෙන සද්දයක් නම් බලා ගන්න හම්බෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඇවරේජ් හොඳ ක්ලියර් සවුන්ඩ් එකක් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් මෙන්න මේ රුපියල් 1000ක් වඩා අඩුවෙන් ගන්න පුළුවන්. මෙන්න මේ Prime P1 එක ගැන කතා කරොත් රුපියල් 999ක් වෙන්නේ. ඉතින් මේකත් 3.5 mm ජැක් එකක් එන්නේ. ඉතින් මේකෙත් ඩිසයින් එක ගැන ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. සාමාන්‍ය මාකට් එකේ තියෙන ෆෝන් එකක් වගේ තමයි. හැබැයි විශේෂයෙන්ම මේකෙ තියෙන සවුන්ඩ් එක ගැන කතා කරොත් කලින් කතා කරපු මෙන්න මේ Hotbeat J2 එකට වඩා සෑහෙන හොඳයි කියලා හිතුණා. මේකේ ගානක් වැඩි සහ ඩුවල් ඩ්‍රයිවර් සෙටප් එකක් තිබ්බත් ඒකට වඩා මෙන්න මේ රුපියල් 999කට ගන්න පුළුවන් Prime P1 එකේ සද්ද ගොඩක් මට සැටිස් වෙන්න තිබ්බා සහ කනට ගොඩක් හොඳට කම්ෆර්ටබල් ෆිට් වෙනවා. ඒ වගේම ඩිසයින් එකෙත් ලොකු වරදක් කියන්නේ නැහැ. මේ ගාන හැටියට මම හිතනවා හොඳයි කියලා. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එක අනුව මේව වර්ධ කරෝදී රුපියල් 7499 ඊළඟට 4699 සහ 1390 වගේම රුපියල් 999ට මේව තිබ්බත් මගේ වර්ග කිරීම අනුව පළවෙනියට එනවා මෙන්න මේ Bravo B1 එක 7499ක්. දෙවෙනියට කතා කරන්න දෙයක් නැහැ. B1 SE කියන්නේ 4699ට. හැබැයි මේ දෙක ගත්තොත් මෙන්න මේ Hotbeats J2 එක රුපියල් 1390ක් වුණාට ඊට වඩා ගාන ටිකක් අඩු මෙන්න මේ රුපියල් 999 හෙඩ්සෙට් එක මේකට වඩා සෑහෙන හොඳයි කියලා හිතුණා. මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක අනුව
ඉතින් ඔයාලට පුළුවන් shop එකට ගිහින් experience කරලම බලන්න. ඉතින් අවසාන වශයෙන් මට අද කතා කරන්න ඕන උනේ ටෙක්නො සමාගම release කරපු මේ neck bands එක ඔයාලට මිලදී ගන්න පුළුවන් සහ wire එක ආපු headset පවා මෙයාලගේ තියෙනවා කියන එක. ඉතින් price range එකත් එක්ක මම හිතනවා මේ වල තියෙන design එක, build quality එක, sound එක accept කරන්න පුළුවන් මට්ටමක තිබ්බා. ඉතින් ඔයා මේ වෙනකොටත් මෙන්න මේ ටෙක්නො IoT devices පාවිච්චි කරනවා නම් මතකතු ඔයාලගේ experience එක පල්ලෙහා comment section එකේ දාන්න. ඒ වගේම මේ video එක බලන පළවෙනි පාට නම් ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන අතු පාට subscribe button එක press කරලා subscribe වෙන්න වගේ. ඊට අපැත්තේ තියෙන bell icon එක press කරොත් තමයි මේ වගේ දාන හැම video එකක්ම හැමෝටම කලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මගේ නම නලින්ද SL photo වෙතින් අපි හමු වෙන ඊළඟ video එකේ.